අයුබෝවන් නීල පබළු කතාවේ ආශා සහ ඇලෙක්ස්ගේ මරණයේ සිදු වුණ මොහොතේ සිදු වුණ හැම දෙයක්ම පූජගේ ප්ලෑන් එකට අනුව සිදු වුණ දේවල්ද එහෙම නැත්නම් මේ හැම දෙෙම පූජව නොමග යවන්න CID ආශා ඇතුළු පොලිසිය ගහපු ප්ලෑනක්ද කියලා අපි හැමෝටම ලොකු සැකයක් ඇති වෙනවා CID නිලධාරීන් කියලා කියන්නේ බොහොම සැහැල්ලුවෙන් අපරාධ කාලේ ඉන්න එක හැප්පෙන්න පුහුණු වුණු පිරිසක් නෙමෙයි. එයාලට හොඳ පුහුණුවක් වගේම හොඳ දැනුමක් ලැබෙනවා. අපරාධකාරීන් හිතන විදිය ගැන හිතලා එයාලව කොටු කරගන්න සුදුසු වගේම එයාලගේ ජීවිත ආරක්ෂාකාරී වෙන විදිහේ උපාය මාර්ගවල යොදන්න. ඉතින් ඒ නිසා ආශාගේ මරණය පූජා නොමග යැවීමේ උපායක් කියලා හිතන්න පුළුවන්. ඔයාලට මතකද පසුගිය කොටස්වලදී කුරුළුගේ අතුරුදහන් වීම පිටුපස පූජා ඉන්නවා කියලා පොලිසියෙන් දැන දැනත් පූජා නිදහස් කරලා බොරු සාක්ෂි අනුව කොටු වුණ පූජාගේ යාළුවා අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ දේ ඒ විදිහට කළේ පූජාව නොමග යවන්න කියලා OIC දවසක් කිව්වා. ඔයාලට මතකද? අපරාධකාරයෝ අල්ලගන්න එයාලට නිදහස දීලා එයාලගේ පිටුපසින් ඉන්න එක පොලිසිය වගේම CID එකේ එක්තරා උපායක්. ඉතින් සමහර විට ආශා වෙඩි නොවදින ඇඳුමක් ඇඳලා හිටියවෙන්නත් පුළුවන්. ඒ වගේම ආශා මිය ගියා කියන ප්‍රවෘත්තිය සමාජ මාධ්‍යර නිදහස් කළාම තමයි පූජා ඒ ගැන හරියටම විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා ආශා මිය ගියා වගේ මේ හැමදේම සිදුවෙන විදිහට පොලිසිය සැලසුම් කළා වෙන්න පුළුවන්. පූජකේ උදව්වට ආපු අනිත් පාතාල පිරිස පූජා නොමග යවන්න ආපු CID කණ්ඩායමක් වෙන්නත් පුළුවන් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතෙන දේ සිතුවිලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයාගේ යාළුවෙක් නෙමෙයි නම් පහළ තියෙන subscribe button එක ඔබලා සිතුවිලි සේයාගේ යාළුවෙක් වෙන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.